අර නිවාස ඇමතියා කියන එක බඩතඩි ඇමතියා කියන ඇවිල්ලා පළවෙනියෙන් කරන්න තියෙන දේ ඇවිල්ලා මේ මැති ඇමතිවරුන්ට නැති වෙච්ච මැති ඇමතිවරුන්ට වන්දි ගෙවන්න ඕනේ ගරන් වැටිච්ච ගිනි තියලා දාපු ගෙවල් වලට වන්දි ගෙවන්න ඕනේ කියලා ගෙවල් වලට වන්දි ගෙවන්න ඕන තොපිට මතක නැති වුණාද අර ගෑස් සිලින්ඩර් පිපිරිලා ගෙවල් පිපිරිලා ගියා ගෙවල් කුඩු පට්ටම් වුණා ඒ මිනිස්සුන්ට වන්දි ගෙවුවද බොලා ආ ගෑස් පෝලිමේ ඉඳලා මිනිස්සු මරා ගෑස් ටැංකිය පිපිරලා මිනිස්සු මරා එකෙකුට වන්දි ගෙවුවද බොලා පෙට්‍රල් ටික ගන්න ගියා පෝලිං වල ඉඳලා මිනිස්සු මරා තොපි ගෙවුවද වන්දි අර මිනිස්සුන්ගේ වගාහානි වෙලා ආ මිනිස්සු වහබොන තැනකටපත් වුණා ගොවියෝ වහබොන තැනකටපත් වුණා ගොවියන්ට පෝර ටික නැතුව ආ මිනිස්සු මහ පොළව දිහා බලාගෙන අඬ අඬ ඉන්නවා තොපි ගෙව්වද වන්දි මේ මිනිස්සුන්ට ගෙව්වද වන්දි මිනිස්සු රෝහල් වල මැරෙනවා ආ මිනිස්සුන්ට බෙහෙත් ටික නැ ගන්න බෙහෙත් ටික හොයනවා මිනිස්සු තොපි බෙහෙත් ටික අරන් දුන්නද පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒව කතා කළාද දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන්නේ උන්ට වන්දි ගන්න උගේ ගෙවල් පුච්චපුවට වන්දි ගන්න ගෙවල් හානි වුණේ වට වන්දි ගන්න අපිට ඇඳිවත නැති වුණාලු ආ සමහර විපක්ෂයේ ගොන් තඩි අර තකතිරු മന്ത്രിවරු දෙන්නේ නැද්ද කොහෙද කියනවා මේ ඉඳගෙන മന്ത്രിවරු කියනවා තකතිරු മന്ത്രിවරු දෙන්නේ මේ ගාමිණී ලොකුගේ ටී-ෂර්ට් එකක්ද ෂර්ට් එකක්ද අරන් දෙන්නලු ආ අපිට ඇඳිවත නැති වුණාලු යකෝ කොහමත් ඔය മന്ത്രിවරු හිටිය ඇඳුම් නැතුව දැන් උඹලා දැන්ද මතක් වුණේ ඔපි තොපි ඇඳුම් නැතුව ඉන්නේ කියලා අපේ ඇඳිවත නැති වුණායි කියලා තොපි ඔය ටයි කෝට් දාගෙන සරන් ගහගෙන ජාතික ඇඳුම ඇඳගෙන හිටියට පිටින් උඹලා ඇඳුම් නැතන් හිටියට උඹලා දේශපාලන නිර්වති දේශපාලන නිර්වත්තු දේශපාලන වස්ත්‍ර උලා දාපු ලැජ්ජාවක් නැති දේශපාලන අපතේ උඹලා ඇඳුම් නැදන්නේ මේ කොහමත් හිටියේ ඇඳුම් ගලවලා දාලා තමයි හිටියේ මොකද ඇඳුම් ඇඳින ඇඳුම් අඳින්නේ මිනිහෙක් ලැජ්ජාවටනේ ලැජ්ජාවකට මිනිස්සු අඳින්නේ මුං අඳින්නේ ලැජ්ජාවට නෙමෙයි මුං අඳින්නේ අනිත් මිනිස්සු අඳිනින්ද මුල් ලැජ්ජාවට ඇඳුම් අඳින ශිෂ්ටකමට ඇඳුම් අඳිනේ උන් නෙමෙයි දැන් මුං ඇඳුම් නැහැ කියලා කියන්නේ හුටු පෙරාගෙන අඬන්නේ මේ රටේ මිනිස්සු ආ මේ 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 වගේ බරපතල රටකට මේ ගින්නකට ඇදලා දැම්මේ කවුද දැන් ගින්නකට ඇදලා දාපේ උන් අල්ලන්නේ නැහැ උන්ව නිකන් එක එක් දෙන්නෙක් අල්ලගෙන ඒක නිකන් සිල්ලර වැඩක් බවට පත් කළා 1000ක් 2000ක් අල්ලලා තියන්නේ මේ අරගලේ මේ විප්ලවයේ හිටපු මිනිස්සු බලා හිතාගෙන ඉන්නවද ආ මේ ලක්ෂ ගාණක් කරපු විප්ලවය මේ එක එක් දෙන්නෙක් කරපු විප්ලවය නෙමෙයි ලක්ෂ ගාණක් කරපු විප්ලවයට මේ 1000ක් 2000ක් හිරේ දැම්මයි කියලා මේක නතර කරන්න පුළුවන් කියලා කොරලා බලහන් 1000ක් 2000ක් අල්ලලා මේක නතර කරන්න පුළුවන් කියලා හිතනවද තොපි තාම දන්නේ නැහැ රටක විප්ලවය කියන්නේ මොකද්ද කියන එක රටක දේශපාලන අරගලයක් දේශපාලන කැරල්ලක් කියන්නේ මොකද්ද කියන එක මිනිස්සුන්ට වෙන විකල්පයක් නැති වෙනකොට තමයි මිනිස්සු අරගලයට ආවේ මිනිස්සු මේ විප්ලවයට ආවේ Tamanට දැනෙන විදිහට මිනිස්සු අරගල කරේ නිසා එහෙම අරගල කරන්න උනේ අන්තිම මොහොතදී මැයි 9 වෙනිදා දැන් ඔන්න පාර්ලිමේන්තුවේදී එළිවෙනවා හඩප්පුලි ආ මේ තාඩ මේ පාදඩ මහින්ද රාජපක්ෂගේ පාදඩය පාරට බස්සලා නාමල් රාජපක්ෂලා ජොන්ස්ටන්ලා පාරට බස්සපු මේ පාදඩය ඇවිල්ලා ඒ ගෝටා ගෝගමට සහ ඒ අරගලේ ඉන්න මිනිස්සුන්ගේ ඒ අරගලේ තරුණයන්ගේ ඔළු පළලා තහමත් සිහිසුන් නැතුව ඉන්නේ තහමත් කෝමා තත්ත්වයේ ඉන්න මිනිස්සු ඉන්නවා අර කාන්තාවන්ට හතර පහ දෙනා තක්කඩි කාලකන්ණි බේබත්තු උඩ දමදම ගහනවා එක එක්ව නතර කරන්න බැරි වුණා පොලිස්පතිවරයා වහාම ඉවත් වෙන්න ඕනේ පොලිස්පතිවරයා නියෝග පිළිපැද්දේ නැහැ කියලා කියනවා ජනාධිපතිවරයා දීපු නියෝගත් පිළිපැද්දේ නැහැලු ජනාධිපතිවරයා විශ්වවෙනි සංශෝධනයේ සර්වාධිපතිවරයෙක් බවට පත් වෙච්ච ජනාධිපතිවරයා පයිසෙකට දාලා තියෙන්නේ ආ ඒකද ඔය කියන්නේ ජනාධිපතිවරයා පඹේ කියලාද ඔය කියන්නේ කාගේ සල්ලි වලට එතකොට යට වෙලා තියෙන්නේ ඔය අමාත්‍යංශ ලේකම්වරු මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරු මොකාගේ පදයටද නටන්නේ කාගේ සල්ලි වලටද නටන්නේ ආ මේකද රටේ ආරක්ෂාව ආවේ අපිට උඩින් කාටවත් යන්න බෑ ජාතික ආරක්ෂාව මේ රටේ ආරක්ෂාව කාටවත් හිලව් කරන්නේ නැහැ මේක යට කරන්නේ ජාතික ආරක්ෂාව මට බාර දෙන්න කියලා පුජනාධිපතිවරයා අන්තිමේදී Tamanට නියෝගයක් දෙන්න බෑ ආ Tamanට නියෝගයක් දෙන්න බෑ ඒ තරුණයන්ගේ ඔළු පලන්න එපයි කියලා දීපු නියෝගය පිළිපැද්දේ නැහැ කියලා දැන් ආ දැන් දීපු නියෝගය පිළිපැද්දේ නැහැ කියලා හොටු පෙර පෙර අඬලා වැඩක් නැහැ